දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පඳුවර විසවිස ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි තරගයේ මෙරට වේලාවෙන් අද අලියම් කාලයේදී නිමාටපත් වුණා. තරගයේ පැවැත්වුනේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව බංගලාදේශ කණ්ඩායම පන්දුවර විස අවසානයේදී කඩලු 8 දෙවි ලකුණු 126ක් ලබා ගැනීමට සමත් වුණා. බංගලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 8 දී බිඳ වැටුණා. දෙවන කඩුල්ල වෙනුවෙන් සමීමා සුල්තානා සහ සෝබනා ලකුණු 28ක සබඳතාවය පිහිටුවීමට සමත් වුණා. සමීමා සුල්තානා පන්දු 13කදී ලකුණු 20යි හතරේ පාර හතරක් ඇයගේ ඉනිමට ඇතුළත්. ඉන් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් සෝබනා සහ නිගාර සුල්තානා ලකුණු 35ක සබඳතාවය පිහිටුවීමට සමත් වුණා. සෝබනා පන්දු 32කදී ලකුණු 29යි හතරේ පාර පහක් ඇයගේ ඉනිමට ඇතුළත්. නායිකා නිගාර සුල්තානා පන්දු 34කදී ලකුණු 28යි හතරේ පාර එකක් ඇයගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී ඕසදී රණසිංහ ලකුණු 23කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. චමරි අතපත්තු ලකුණු 19කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් තරගයේ ජය ගැනීම සඳහා ලකුණු 127ක ඉලක්කයක් ලබාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු 48යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණ දැවී සිටියදී ජයග්‍රහී ඉලක්කය පසු කළා. ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 25 තුලදී දැවී ගියා. චමරි අතපත්තු පන්දු 17කදී ලකුණු 15යි හතරේ පාර 3ක් ඇගේ ඉනිමට ඇතුළත්. විස්මේ ගුණරත්න එක් ලකුණකට දැවී ගිය අතර අනුෂ්කා සංජීවනී පළමු පන්දුවෙම දැවී ගියා. අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා සමර් වික්‍රම සහ නිලක්ෂිත සිල්වා පන්දු 79කදී නොබිඳුණු ලකුණු 104ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් කරා රැගෙන ගියා. හර්ෂිතා පන්දු 50කදී නොදැවි ලකුණු 69යි හයේ පාර 1ක් හා හතරේ පාර 8ක් ඇගේ ඉනිමට ඇතුළත්. නිලක්ෂි පන්දු 38කදී නොදැවි ලකුණු 41යි හතරේ පාර 2ක් ඇගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී මරුෆා අක්ට ලකුණු 23කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. මෙම ජයග්‍රහණය සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කාණ්ඩයේ පෙරමුණට පැමිණියේ මෙතෙක් ක්‍රීඩා කළ තරඟ දෙකම ජය ගනිමින් තවද තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රම අද සමත් වුණා. මෙහි තුන්වන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.